Upananda Karunaratne. Ohu Amerikawe Washington DC hi UDS Synergy ayatane aarambha kara ema ayatane katitu mehomin sitinawa. Eseema kalamanakaranne pilibandawa Sri Lankawe adhyapanayak labala anaturuwa Amerikawe Washington DC hi Strayer Vishwavidyale ව්‍යාපාරික කලමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ලැබ සිටිනවා. එසේම 1979-1984 වසර කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා හමුදා බලකායේ ලුතිනන් වරයෙකු වශයෙන් ඔහු කටයුතු කර තිබෙනවා. අද බියොන් බොස්ටන් වැඩසටහනේ අප එකතු වෙනවා උපනන්ද කරුණාරත්න සමග. උපනන්ද, අපි මේ කතාව ආරම්භ කරමු ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත සම්බන්ධව. විශේෂයෙන්ම ලංකාවෙන් පිටත සිටින ලාංකිකයෙකු වශයෙන් සාමාන්‍යයෙන් පොදුවේ ඔබ ශ්‍රී ලංකා විදේශ පිළිවෙත පිළිබඳ දරන අදහසත් ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර තියෙන විදේශ සම්බන්ධතාවය පිළිබඳවත් මම කැමති මුලින්ම ඔබේ අදහස් දැනගන්න. විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරනකොට ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි හැම වෙලාවෙම බලන්න ඕන මේ අපි සුළු ජනගහනයක් සිංහල භාෂාව කතා කරන පොඩි ජනගහනයක් පොඩි රටක් පොඩි ආර්ථිකයක් වුණාම ඇමරිකාව වගේ රටක හරි වෙනත් බටහිර මහජාතියක් එක්ක හරි අපි හැම වෙලාවෙම මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් ඒක ඉතාමත්ම යෝග්‍යයි කියලා මට හැඟෙනවා. දැන් අපි බලමු ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. අපි දැන් අවුරුදු 10ක් පමණ ඇමරිකාවේ ජීවත් වෙමින් අධ්‍යාපනය ලැබමින් කටයුතු කරනකොට මට ඒක හැඟී ගියා. අපේ රටේ තියෙන හොඳ දේවල් ඒ වගේම ඇමරිකාවේ තියෙන හොඳ දේවල් ඕනම රටක තියෙන නරක දේවලුත් තියෙනවා කියලා කාට හරි විවේචනය කරන්න පුළුවන්. නමුත් අපි බලමු ඇමරිකාවේ තියෙන හොඳ දේවල් අරගෙන ඒවෙන් අපේ රට දියුණු කරගන්න කටයුතු කරන්නේ කොහොමද කියලා. මොකද විදේශ ප්‍රතිපත්තිය ගත්තාම 70 වශයෙන්ම රට රටවල් වල විවිධ දේශපාලන පක්ෂ විවිධ දේශපාලන නායක පත් වෙනවා. නමුත් රටවල් දෙකක් අතර මේ අපි අතීතයේ දැකලා තියෙනවා විශේෂයෙන්ම නායක අතර විශේෂ මිත්‍රශීලී භාවයක් තියෙනවා. නමුත් වැඩියෙන්ම බලපාන්නේ ඒ රටේ ජනතාවත් මේ රටේ ජනතාවත් අතර තියෙන මේ අන්‍යෝන්‍ය සුහදතාවයේ අපිට අවශ්‍යතාවයකට උදව් උපකාර කරන්න පුළුවන් දැනුම ලබා දෙන්න පුළුවන් ද්‍රව්‍ය ආධාර දෙන්න පුළුවන් තාක්ෂණික ආධාර දෙන්න පුළුවන් අන්න ඒ වගේ ගැන හිතනකොට විදේශ ප්‍රතිපත්ති ඉතාමත්ම නම්‍යශීලී ස්වභාවයකින් ඒ කියන්නේ අපි උමනාට වඩා අපේ සංස්කෘතික වටිනාකම් අපේ මුතුන් පිටන් කරගෙන ආපු කටයුතු ක්‍රියාවලියෙන් නවත්තලා ඒවා වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවය පරිදි වෙනස් කරලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ අනන්‍යතාවය රැකගනිමින් අපිට පුළුවන් හොඳ නම්‍යශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. උපනන්ද, දැන් අපිට සමහරට අසන්න ලැබෙනවා ශ්‍රී ලංකාවේ මේ පහළ පෙළේ දේශපාලනඥයෝ ඇමරිකාව සම්බන්ධව කියන කරනව ප්‍රකාශයන් සමහර විට ඔවුන් ඇමරිකාව හඳුන්වන්න උත්සාහ කරනවා මේ ශ්‍රී ලංකාවේ සතුරෙක් හැටියට. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම යුද සමයේදී අවසන් භාගයේ විශේෂයෙන්ම ඇමරිකාවේ තාක්ෂණය ඔවුන් අපේ උදව්වට යෙදෙව්වා විශේෂයෙන් මේ ත්‍රස්තවාදය විනාශ කරන්න. ඒ වගේම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර විශාල මිත්‍ර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක හොඳ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර බලන සම්බන්ධතා තියෙනවා. නමුත් මෙවැනි තත්ත්වයක් තුරත් මේ පහළ දේශපාලනඥයෝ මේ ආකාරයෙන් ඇමරිකාව සම්බන්ධයෙන් කතා කිරීම සමහර වෙලාවට තරමක් අසන්ට අමාරු දෙයක්. නමුත් ඒ වගේම අපිට යම සමහරට හිතෙනවා මෙහෙම දෙයක් මේ ලංකාවේ විශේෂයෙන්ම රජයට අයිති මේ පහළ පෙළේ දේශපාලනඥයෝ මේ වගේ ප්‍රකාශ කරාවිද්ද කියලා ඉහළ පෙළේ දේශපාලනඥයෝගේ යම් ආකාර අනුමැතියක් අනුග්‍රහයක් නැතුව. මොකක්ද ඔබේ සම්බන්ධව හිතන්නේ? ඇත්තෙන්ම හිතන්නකෝ මෙන්න මේ විදිහට
අපි සිංහල භාෂාව කතා කරන්නේ අපේ රටේ විතරයි. එතකොට සමහරලාට අපි දකිනවා මේ දකිනවා ඒ වගේම අහනවා පුවත්පතක වැරදිවට පළ වුණා කියලා හිතන්න පුළුවන්. නමුත් අපිට වීඩියෝ මාර්ගයෙන් නවීන තාක්ෂණයේ මාර්ගයෙන් අහන්න ලැබෙනවා දිනපතාම වාගේ සමහර දේශපාලනඥයෝ සිංහලෙන් කතා කරනකොට විශේෂයෙන්ම විවිධ ජාතීන්ට විවේචනය කරමින් ඒගොල්ලන්ට බොහොම ආක්‍රෝෂ පරිභව කරන තත්ත්ව පෙනී යනවා. දැන් රටක ප්‍රධානම තානාපති නිලධාරිය එහෙම නැත්නම් ඩිප්ලොමැට් වෙන්නේ ඒ රටේ රාජ්‍ය නායකයා. ඇමරිකාවේ නම් ඇමරිකාවේ ජනාධිපති, අපේ රටේ නම් අපේ ගරු ජනාධිපතිතුමා. එතකොට ගරු ඒ රටේ රාජ්‍ය නායකයාගේ සහ පවතින රජයේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක, ඒ සම්බන්ධ දූත මෙහෙවරවල යෙදෙන එක, ඒ සම්බන්ධ කටයුතු වැඩි දියුණු කිරීම, අඩුපාඩු හොයලා කටයුතු කරන එක තමයි විදේශ අමාත්‍යගේ රාජකාරිය. එතකොට විදේශ අමාත්‍ය සහ විදේශ ලේකම්, විදේශ තානාපතිවරු, අප රටින් පත් කරලා තියෙන සෑම රටකටම පත් කරලා තියෙන, අපි හිතනවා අපිත් එක්ක තානාපති සම්බන්ධකම් තියෙන රාජ්‍යයන් සියලුම මිත්‍රශීලී රටවල් අපිට අපි සලකන්න ඕනේ ඒ විදිහට. එතකොට ඒ සම්බන්ධ කටයුතු කරනකොට විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්තිය අපි හැම හුඟක් කාලයක් නොබැදී පිළිවෙතක්, ඒ කියන්නේ කිසිම රාජ්‍යයකට ගැති වෙන්නේ නැතුව විරුද්ධ වෙන්නේ නැතුව කටයුතු කරපු බවට හොඳ සාක්ෂි තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ලෝක දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයට මේ ආර්ථික සම්බන්ධක යම් යම් සම්බාධක පණවා තියෙන කාලයේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කළපු කතාවකදී බුද්ධාගම ඉදිරිට අරගෙන වෛරෙන් වෛරේ නොසන්සිදේ කියලා ඒ අයට සමාව දිය යුතුයි කියලා සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී කරපු මේ කතාව අනුගමනය කරලා මුළු ලෝකයේ රටවල් ඇමරිකාවට නැවතත් ගොඩනැගෙන්න උදව් උපකාර කරා. දැන් බලන්න ඒක ඇවිල්ලා විදේශ ප්‍රතිපත්තියක් පොඩි රටක වුණත් නායකෙක් හරි රාජ්‍ය ඇමති, මං හිතන්නේ රාජ්‍ය ඇමති හැටියට කටයුතු කරේ ඒ කාලේ ඒ කරා. ඒ වගේම මේ ඊට පස්සේ හුඟ දෙනෙක් කියනවා මේ විශාල අධ්‍යාපනයක් නැති කෙනෙක් සිනමා වණ්ණානායකගේ මැතිණිය කියලා. නමුත් එතුමියගේ කාලෙත් බොහොම විශේෂ දූත් මෙහෙවරල් කරලා රට රටවල් වලින් විදේශ මේ හුඟක් උදව් උපකාර ගත්තා. ඒ වගේම දැන් මේ ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අපිට ලොකු අවබෝධයක් වෙන ලෝකෙ කිසිම රටකට කරගන්න බැරි තත්ත්වේ කරලා නැති තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ ලෝකයේ හිටපු භයානකම ත්‍රස්තවාදී ව්‍යාපාරය තිබුණේ අපේ රටේ. අපි ඒක මර්ධනය කරා හමුදා බලයේ මාර්ගෙන්. හමුදා බලයේ මාර්ගයෙන් මර්ධනය කරනවා කියන්නේ රාජ්‍ය නායකයා, එතකොට ඇමති මණ්ඩලය, සියලු දෙනාගෙම ඒ යම් යම් ප්‍රතිපත්ති විදේශ රටවල් වල පිළිගැනීමක් තිබුණා. ඒගොල්ල උදව් උපකාර කරා. ඉතින් ඒ උදව් උපකාර කරපු රටවල් විශේෂයෙන්ම ඇමරිකාවේ තාක්ෂණයේ, ඉන්දියාවේ තාක්ෂණයේ, වෙනත් රටවල් වල තාක්ෂණයේ මාර්ගෙන් අපිට විශාල සහයෝගයක් දුන්න බවට අපි පුවත්පත් වාර්තාවල, විදේශ වාර්තාවල සඳහන් වෙනවා. මේ කොටිගේ ඒ ජාලය, කියන්නේ විවිධ වර්ගයේ ආයුධ වෙළඳාම, මිනිස් වෙළඳාම, එතකොට මත්ද්‍රව්‍ය වෙළඳාම කරන්න නැව් විශාල සංඛ්‍යාවක් ලෝකේ තැන් තැන්වල දිව්වා. ඒ වහුඟක් වෙලාවට අපේ නාවික හමුදාවට පුළුවන් වුණා මේ විනාශ කරලා දාන්න. නමුත් ඒ විනාශ කරන්න අපට මේ විදේශවලින් උදව් උපකාර ලැබුණා. මේ විශේෂයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණයේ මාර්ගෙන් ලැබෙන තොරතුරු මත අපිට ඒ තොරතුරු ইনফরমේෂන් ලැබුණ නිසා තමයි අපිට ඒ විනාශ කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වගේ අපිට සෑම කටයුත්තකදීම ඉතාම සුළු කටයුත්තක් වෙන්න පුළුවන්, විශාල කටයුත්තක් වෙන්න පුළුවන්. දැන් විශාල කටයුත්තක් හැටියට සලකනවා අපි මේ ත්‍රස්තවාදී උදෙරින් මේ රට මුදවා ගැනීම. ඒ වගේම තමයි අපි හිතමු අපේ රටේ මේ ශිෂ්‍යයෙකුට විදේශ අධ්‍යාපනයක් ලබන්න ඕන කියලා. එතකොට හුඟක් වෙලාවට රටවල් වෙනත් රටවල් වල තියෙන මිත්‍ර සම්බන්ධතාවන් මත තමයි අපිට ඒ අවසර ලැබෙන්නේ. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට ඒවට ලැබෙන වීසා මේ
අවසරපත් ආදී ලබා ගැනීම පහසුකම් ලැබෙනවා. ඒ වගේම අපි මේ මිත්‍රශීලී සම්බන්ධතාවයන් පළුදු කරගත්තොත් අපිට ඒවෙන් බාධා ඇති වෙන්න පුළුවන්. සමහර විට මතයක් තියෙන උපනන්ද මේ මේ විදේශ පිළිවෙත් මේවා මේ ජාත්‍යන්තර දේවල් මේවා ඇත්ත වශයෙන්ම මේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට බලපාන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ රජය මොන ආකාරයෙන් තමන්ගේ විදේශ පිළිවෙත සම්බන්ධ ක්‍රියාමාර්ගයන් ගත්තත් ඒක ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට අදාළ නැහැ, ඔවුන්ගේ ජීවිතයට බලපාන්නේ නැහැ කියලා සමහර අය යම් මතයක් උත්සාහ කරනවා, මතයක් ඉදිරිපත් කරන්න. මේ සම්බන්ධව ඔබ හිතනවාද මේ මේ මතය කොයිතරම් දුරට සාධාරණද, එහෙම නැත්නම් මේ මතය සම්බන්ධව ඔබේ අදහස මොකද්ද? ඒකට මම සුළු උදාහරණයක් මාර්ගෙන් පැහැදිලි කරන්නම් පොඩි කතන්දරයකින්. අපි හිතමු අපේ නිමල් කියලා පුද්ගලෙක් ලංකාවේ, යා සහල් වෙළඳාම කරන්නේ, යාට වෑන් එකක් අවශ්‍ය වෙනවා. අපි නිමල් මුදලක් එකතු කරගෙන තියෙනවා, එයා ජපානින් වෑන් එකක් ගෙන්නන්න යනවා. වෑන් එකක් ගෙන්නනකොට ඕගොල්ලෝ දන්න අපි විදේශ බැංකු සමග ණයවර ලිපියක් හරි ඒ වගේ විදේශ ගනුදෙනු කරන සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනේ. ඉතින් අපි අපි දන්න පරිදි නිමල්ගේ ගිණුම තියෙන්නේ රාජ්‍ය බැංකුවක ලංකාවේ. එතකොට ඇමරිකාවේ මේ කියන්නේ ජපානයේ බැංකුවකුත් අර ලංකාවේ තියෙන බැංකුවත් අතර හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. මේ ණයවර ලිපිය විවෘත කරලා මේ මේ භාණ්ඩේ ගෙන්න ගන්න. එතකොට ලංකාවේ බැංකුව ලංකාවේ විදේශ ප්‍රතිපත්තියෙන් විදේශ ප්‍රතිපත්තියේ හොඳ තත්ත්වයක නැත්නම් ඒ රටවල් එක්ක ඒක බලපානවා. විදේශ ප්‍රතිපත්තිය විතරක් නෙමෙයි, විදේශ ප්‍රතිපත්තිය ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන එක, එතකොට මේ මානවික හිමිකම්, එතකොට මිනිස්සුන්ට පළගෙන ආකාරය, අධිකරණ ක්‍රියාවලිය, ඒ සියලුම දේවල් බලපාන විදේශ ප්‍රතිපත්තියත් එක්ක. විදේශ ප්‍රතිපත්තිය තමයි ඒකේ ඇත්ත නැත්ත හරියට පහදලා දෙන්නේ අනිත් රටවල් වලට. දැන් හුඟක් වෙලාවට ලංකාවේ යම් කිසි සිදුවීමක් වුණාම ලංකාවේ මහජනතාවට මේ වෙනත් විදිහකට කියලා දෙනවා. විදේශ ප්‍රති විදේශ විදේශන්ට වෙනත් විදිහකට අපි දැකලා තියෙනවා, වාර්තා පළ වෙනවා. ඉතින් අර ඒ වගේ වුණාම වෙන්නේ අර ලංකාවේ බැංකු වලට තියෙන පිළිගැනීම අඩු වෙන්න පුළුවන්. ඒක මේ වරින් වර ප්‍රසිද්ධ කරනවා ක්‍රෙඩිට් රේටින් කියලා. ක්‍රෙඩිට් රේටින් දෙන ආයතන තියෙනවා. ඒක රටක් වශයෙන් අපිට රටකට මේගොල්ලන්ට ණය දෙන්න හොඳයිද නරකයිද, මේගොල්ලන්ට ඉහළ තත්ත්වයක්ද පහළ තත්ත්වයක්ද, මේකෙදි වෙන්නේ ණය නොදී ඉන්නවා කියන එක නෙමෙයි. ණය දෙනකොට ඇතිවන පොලී අනුපාතය ඉහළ යන්න පුළුවන්. ඒ කියන්නේ තමුන්ගේ රටේ ක්‍රෙඩිට් රේටින් පහළට එනකොට ණය අනුපාතය, කියන්නේ මේ පොලී අනුපාතය ඉහළ යන්න පුළුවන්. එතකොට නිමල් ජපානෙන් අපි කිව්වා වෑන් එකක් ගෙන්නනවා කියලා, වෑන් එකක් ගෙන්නනකොට එයා ඒකට වැඩි මුදලක් ගෙවන්න වෙන්න පුළුවන්. මොකද මේ විදේශ ප්‍රතිපත්තිය මත ඇති වෙන මේ මේ තියෙන මේ ප්‍රශ්නගත තත්ත්වය මත මේ ලංකාවේ ක්‍රෙඩිට් රේටින් එක අඩු වුණාම වැඩියෙන් පොලි අනුපාතයක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ, නිමල්ට වැඩි ප්‍රමාණයක්, ඉස්සෙල්ලා ලක්ෂ 10කට ගන්න හිටපු වෑන් එක සමහරට ලක්ෂ 11, මම මේ කියනවා මේ දැන් පවතින මිල ගණන් නෙමෙයි, මම උදාහරණයක් ගන්නෙ. එතකොට ලක්ෂ 11ක් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ, නිමල්ට ලක්ෂ 11ක් වුණාම නිමල්ගේ වෙළඳාම මොකද්ද? අපි පටන් ගත්තේ යා සහල් වෙළඳාම කරන්න. එතකොට සහල් වල මිල ටිකක් වැඩි කරන්න පුළුවන්. මිල වැඩි කිරීම අඩු කිරීම වෙනත් සාධක මත බලපානවා. නමුත් එයාගේ අර ඉස්සෙල්ලා යම් කිසි ගානකට රුපියල් 10කට විකුණපු හාල් ප්‍රමාණයක් 10-50කට විකුණන්න පෙළවෙන්න පුළුවන්. මොකද අර එයාට වැඩියෙන් වීදම් වෙච්ච මේ මුදල එකතු කරගන්න. එතකොට දැන් ඔබ මම වෙළඳ පොළට ගිහිල්ලා හාල් ගන්නකොට වැඩියෙන් ගෙවන්න වෙනවා. දැන් බලන්න විදේශ ප්‍රතිපත්තිය නම්‍යශීලී ආකාරයෙන් මිත්‍රශීලී ආකාරයෙන් තිබුණොත් අපේ බැංකුවල පවතින ක්‍රෙඩිට් රේටින් එක සාමාන්‍ය තත්ත්වෙන් ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට එහෙම නැති වුණාම සාමාන්‍ය ජන ජීවිතයට ඇති වෙන ප්‍රශ්නේ ඔය වගේම තමයි. අපි ගමනාගමනයට ගියන බස් එකක්, අපි ගමනාගමනයේ සඳහා ලබා ගන්න ඉන්ධන, ඒ සෑම දෙයක්ම අපි මොකද අපි අපේ රට 100%ක් සම්පෝෂිත නැහැ හැම දෙයකින්ම. අපි හුඟක් දේවල් බලාපොරොත්තු වෙන්නේ පිටරටින් ගෙනල්ලා තමයි පරිභෝජනයට ගන්නෙ. අපි අන්න ඒ වගේ සිටුේෂන් එකක්, ඒ වගේ තත්ත්වයක් මේ ජන ජීවිතයට බලපාන්නේ එහෙමයි කියලා මට හිතන්නේ
ඒක පැහැදිලි කරන්න පුළුවන් මේ විදිහට. උපනන්ද අපි සමහරට දකිනවා මේ අපේ දේශපාලනඥයෝ සිංහලෙන් එක ප්‍රකාශයක් කරනවා ඒට තරමක් පරස්පර ආකාරයට ඉංග්‍රීසියෙන් ප්‍රකාශයක් කරනවා විශේෂයෙන්ම මේ විදේශ පිළිවෙත් සම්බන්ධ කරුණුවලදී. ඇමරිකාවට හෝ යුරෝප හවුලට හෝ වෙනත් එක්සත් ජාතීන්ගේ සංගමය සම්බන්ධයෙන් හෝ මොකද ඔවුන් සමහරට හිතනවා වෙන්න පුළුවන් මේ සිංහලෙන් කියන ප්‍රකාශය අපි එයා කරන්නේ මේ සිංහල කතා කරන ශ්‍රී ලංකාවේ වෙසෙන අයටයි. නමුත් මේ ඉංග්‍රීසියෙන් කරන ප්‍රකාශය අන්තර්ජාතික වශයෙන් සහ වෙනත් ආකාර ඉංග්‍රීසි කතා කරන අය වෙනුවෙන් කරන ප්‍රකාශයක් කියලා ඔවුන් තුළ අදහසක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් උපනන්ද දැන් අපි දන්නවා මේ ගෝලීකරණ වාතාවරණය තුළදී ඒ වගේම මේ තාක්ෂණය සහ සංනිවේදන අංශයෙන් විශාල දියුණුවක් තියෙන අවස්ථාවකදී මේ වගේ ප්‍රකාශයන් පරස්පර ප්‍රකාශයන් කිරීම අපේ විදේශ පිළිවෙතට විදේශ ඒ පිළිවෙතට කොයිතරම් දුරට පිටුහලක්ද කියලා ඔබ හිතන්නේ? ඔබ පවසන දේ 100%ක්ම සත්‍යයක්. මොකද විශේෂයෙන්ම තානාපති කාර්යාලවල ඒ රටවල්වල භාෂාව ඉගෙන ගත්ත නිලධාරීන් අපගේ අපි ලංකාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පුවත් පළ වෙනවා මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය අනාදි වශයෙන්. ඒවා මේ ඒවා හැම වෙලාවෙම ඒවා මේ කියවල බලලා ඒ රට රටවලට අපි උදාහරණයකට ගියාම ඇමරිකාවේ ඉන්න රාජ්‍ය නිලධාරීන් තානාපති කාර්යාලයේ ඒගොල්ලෝ අපේ සිංහල පත්‍රයක් කියවන්න පුළුවන් අය ඉන්නවා අපිට වගේම. ඉතින් අර සිංහලෙන් එක දෙයක් කියලා ඉංග්‍රීසියෙන් තව දෙයක් කියනවා කියන එක එහෙම නෙමෙයි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ ඉඳලා පහළට ඉන්න ඕනම ඒ කියන්නේ රාජ්‍යයේ කරගෙන යන මේ දේශපාලනඥයින් හැම දෙනාම එක විදිහකට කතා කරන්න එක ප්‍රතිපත්තියකට වැඩ කරන්න ඒ වගේ පෙළ ගැස්මක්. එතකොට රාජ්‍ය නිලධාරිනුත් ඒ විදිහයි තානාපති නිලධාරිනුත් ඒ විදිහයි ඒ එකම විදිහකට. දැන් උදාහරණයක් හැටියට බලනවා නම් අධිකරණ ක්‍රියාවලියේදී ලංකාවේදී මේ ලංකාවේ පත්තරවල මම දිනපතාම කියවන ලංකාවේ පළවෙන පුවත් සහ විදේශවල පළවෙන පුවත් ඒවේ මම දකින පරස්පරයක්. දැන් උදාහරණයක් හැටියට ගන්නවා නම් රටේ හිටපු අග්‍රවිනිශ්චයකාර මේ ආචාර්ය ශිරාණි පණ්ණානායක මැතිණිය සේවයෙන් පහ කරා. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වැරද්දක් කරලා තියෙනවා නේ. සේවයෙන් පහ කරන එක සාධාරණයි කියලා කියන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාවලියේදී එයාටත් සාධාරණ විදිහේ වැඩපිළිවෙලක් අධිකරණයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඒක ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් හිටපු අග්‍රවිනිශ්චයකාරවරු දෙදෙනෙක් පරීක්ෂණය පවත්වලා යම් කිසි වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. මේ ඒක ඒ වැඩේ කරලා තියෙන්නේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්ගේ ඉල්ලීම පරිදි. නමුත් ඒ වාර්තාවයි ලංකාවේ පළවෙන වාර්තාවයි එකම නෙමෙයි. අන්න ඒ වගේ දේවල්. එතකොට විදේශ ප්‍රතිපත්තියේදී ඉන්දියාව සමග හරි ඕස්ට්‍රේලියාව සමග හරි කැනඩාව සමග ඇමරිකාව සමග ඒ කටයුතු කරනකොට එකම විදිහකට රාජ්‍ය නායකයාද විදේශ ඇමතිද විදේශ ලේකම්ද අනිත් පල්ලෙහ මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥින්ද කතා කරනකොට හැම වෙලාවෙම මොකද මේ අපි දෙයක් තීරුම් ගන්න ඕනේ. දේශපාලනඥයෝ කියන්නේ මහජන මුදලින් පඩි ලබන, ඒ කියන්නේ මහජන මුදලි මහජනයාගේ බදු මුදලින් වැටුප් ලබන සේවකයෝ. එතකොට ඒගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ රටට හානි කර විදිහ දේවල් තමුන්ගේ කටින් පිට කරන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් යම් කිසි කෙනෙකුට දිවහසුරව ගන්න බැරුව වැරද්දක් වුණොත් වහාම ක්‍රියාත්මක වෙන පරිදි තමුන් ඒක වගකීම් පිළි අරගෙන ඒක වැරද්ද පිළි අරගෙන ඒකට දඬුවමක් දෙනවා නම් දඬුවම විදිහ එක කරන්න ඕනේ. ඒක තමයි ශිෂ්ට සමාජයේ ක්‍රමය. ඉතින් අර අපි සිංහලෙන් අපේ ජනතාවට එක විදිහක් කියලා ඉංග්‍රීසියෙන් තව විදිහකට කියලා ඒක සාමාන්‍ය සාධාරණ දෙයක් නෙමෙයි. අනිත් එක රාජ්‍ය නිලධාරීන් අතර ඉහළම රාජ්‍ය නිලධාරීන් අතරින් බොහෝම ලොකු වැරදි වෙලා තියෙන බව මට මේ මං ඒ පුවත්පත්වල දැකලා තියෙනවා. මොකද මේ අහවල් රටේ මේ උදව් අපිට අවශ්‍ය නැහැ, අපිට අහවල් රටේ උදව් තියෙනවා කියලා. නමුත් ඒ සඳහන් කරන රටවල් අපිට මේ යුද්ධයේ පවතින අවස්ථාවේදී බොහෝම මේ උදව් උපකාර කරලා ද්‍රව්‍ය ආධාර දීලා තාක්ෂණික ආධාර දීලා කරපු අය අපේ මේ තිබුණ ත්‍රස්තවාදී දුර මඩ පවත්ත ගන්න ඒ වෙලාවේ විදේශ ප්‍රතිපත්තිය බොහොම
විදේශයන්වලින් බොහොම උදව් කරා. නමුත් ඒ වගේම ඊට පස්සේ පුනරුත්ථාපන කටයුතු එතකොට නීතිය ක්‍රියාත්මක වීම, අධිකරණ බලය ක්‍රියාත්මක වීම, මැතිවරණ පැවැත්වීම, ඒ සියලුම දේවල් ගැන ඒ අය හොයලා බලනවා. මොකද ශිෂ්ට සමාජය, ශිෂ්ට සම්පන්න පුරවැසියන් හැටියට ජීවත් වෙන්න වාතාවරණයක් තියනවාද කියලා. ඔහු බලන්න අපි දන්න දැන් විශේෂයෙන්ම මේ වැඩියක්ම අපිට අසන්න ලැබෙන දේවල් තමයි විශේෂයෙන්ම මේ ඇමරිකාව සහ වෙනත් විදේශ රටවල් ශ්‍රී ලංකාවේ මානවහිත වාසිකම් සහ එහෙම නැත්නම් විශේෂම ජනමාධ්‍යන් සම්බන්ධව එයාගේ දාස සම්බන්ධව කතා කරන අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ දේශපාලනඥය සහ සමහරට ශ්‍රී ලාංකියන් කිය බහුතරයගේ අදහසක් තියෙනවා මේ මේ අපිට වැඩිබන කියන්න එන්න එපා. මොකද ඔබේ රටවල ඔබ මානව හිමිකම් කඩ කරන අවස්ථාවල එමට තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළදී ඔබ මොකද අපිට කියන්නේ අපේ රටේ මානව හිමිකම් සම්බන්ධව කියලා. දැන් මේක සමහරලට කෙනෙක්ට හඳුනන්න පුළුවන් මේක මේ උත්සාහයක් දරන්නේ තමන් කරන වැරදි වහගන්න ඒක මේ සාධාරණීකරණය කරන්න අපි කියනවා වෙන්න පුළුවන් සමහර විට මේ අපිට කියන්නේ නැපා ඕගොල්ලෝ ඕගොල්ලන් දේවල් හදාගන්න කියන වගේ දෙයක්. නමුත් අනිත් පැත්තෙන් යම් ආකාර සාධාරණයකුත් තියෙනවා. මොකද අපි කුඩා ජාතියක් නිසා අපි කුඩා රටක් නිසා මේ බලවත් රටවල් අපිට මේ වගේ ප්‍රකාශන කිරීම සම්බන්ධව සමහර විට සාධාරණ කෝපයක් සාමාන්‍ය ජනතාව තුළ ඇති වීම සාධාරණයි. දැන් මේ මේ සම්බන්ධව මොකද ඔබේ අදහස? මගේ මතේ නම් ඇත්ත වශයෙන්ම ඔබට මං ඒක මේ ඍජුවම ප්‍රකාශ කරන්න ඕනේ. ඇමරිකාව කළත්, එංගලන්තේ කරත්, ලංකාව කරත්, මාලදිවයිනේ කරත් මානව හිමිකම් කඩ කරනවා නම් ඒක වැරදි. එතනදි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් හුඟක් මම දැකලා තියෙනවා ඇමරිකාවේ සහ එංගලන්තේ සහ වෙනත් රටවල, අපේ රටේ, කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ, හැම රටකම වගේ ඒක බලපාන්නේ මෙහෙමයි. මානව හිමිකම් කඩ වෙනවා කියන්නේ දැන් අපි හිතමු දැන් කෙනෙකුට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කෙනෙක් කෙනෙක් මොන හරි කලබලයකදී තව කෙනෙක් හිරිහැර කරනවා නම්, තව කෙනෙකුට ජීවත් වීමේ අයිතිය නැති කරනවා නම් ඒ සම්බන්ධ කටයුතු කරන්න ඕනේ කවුද? ඒක රාජ්‍යයක වගකීමක් තමයි. ඒ රටේ මහජනතාවගේ මේ ආරක්ෂාව සුබසිද්ධිය සැලකීම. අසනීපයක් වුණාම බේත් ගන්න තියෙන්න ඕනේ. ගමනක් යන්න මේ ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕනේ. එතකොට බෙහෙත් ගන්න රෝහල් තියෙන්න ඕනේ, ඉගෙන ගන්න පාසල් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පාරේ ගමන් කරන්න, තමුන්ට කැමති තැනකට ගිහිල්ලා කතා කරන්න, පත්තරයක් බලන්න, පුවත්පතක් කරන්න, තමුන් කැමති කෙනෙකුත් එක්ක කතා බහ කරන්න සාමාන්‍ය නිදහසක් තියෙන්න ඕනේ. මේ නිදහස වළක්වනවා නම් කෙනෙක් ඒ දැන් රජේ කියන්න පුළුවන් අපි දන්නේ නැහැ කියලා. අපි දන්නේ නැහැ කියලා ඇඟ පෙර ගන්න බෑ. ඒ කියන්නේ යම්කිසි නීති විරෝධ කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒක මර්ධනය කරන්න තමයි රාජ්‍යයේ මුදල් වියදම් කරලා පොලිසිය, හමුදාව, ඒ ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය බව, ඒ හැම ආයතනම මුදල්, මහජන මුදල් වියදම් කරලා තියෙන්නේ. ඒවා වළක්වන්න. ඒ කියන්නේ මහජනයාට අකටයුත්තක්, අපහසුකමක්, ඒගොල්ලන්ට මරණීය තත්ත්වයක්, ඒගොල්ලන් මේ මේ කවුරුත් දන්නේ නැතුව අතුරුදහන් වෙනවා නම් වගේ ඒ වගේ දේවල් තමයි මේ බලන්නේ. ඇත්ත වශයෙන්ම ගෝත්‍රික කාලේ වගේ අපේ රට වෙන් වෙලා නැහෙනේ. මුළු විශ්වයේම එක ගම්මානයක් හැටියට තමයි පවතින්නේ. ඒ කියන්නේ දැන් අද දැන් සමහර ලංකාවේ වෙන දෙයක් ලංකාවේ දැනගන්නත් ඉස්සෙල්ලා අපිට දැනගන්න මේ තාක්ෂණය දියුණුයි. ඉතින් ඒ වගේ මේ අර මානව හිමිකම් කඩ කරලා හරි නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව හරි අධිකරණ බලය හරි ආකාරයක ක්‍රියාත්මක කරන්න නැතුව මැතිවරණ හරියට කරන්න නැතුව ඒවා වහන්න බෑ. සිංහලෙන් කතා කරා මේක මෙහෙමයි නෙමෙයි මෙහෙම නෙමෙයි කියලා මහජනතාවට කිව්වා කියලා ඒක හරියන්නේ නැහැ. දැන් මිනිමරුමක් සිද්ධ වුණා නම්, පැහැර ගැනීමක් සිද්ධ වුණා නම් ඒක හොයන්න ඕනේ. ඔය ලෙවලේටන් ඒක නීතිය හරියට ස්වාධීනව ක්‍රියා කරන්න ඉඩ තියන්න ඕනේ. අන්න එතන තියෙනවා යම්කිසි පරස්පර විරෝධී තත්ත්වයක් පේන්න තියෙනවා මේ පළවෙන වාර්තාවලින් සහ ලැබෙන ආරංචි වලින්. ඒක ගැන අපි සැලකිලිමත් වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා.